ආහාර උද්ධමනයේ 91ක් අපේ බත්පත රුපියල් 200 වගේ ගත්ත බත්පතක් අද රුපියල් 400 450ක් පැනලා සමහර විට මාළු කෑල්ලක් එහෙම හොයන්නවත් නැහැ, ගෞරක කෑල්ලක් විතරයි අහුවෙන්නේ නැද්ද? ඔය අතර අපේ රටේ කරවන උදවිය ඉන්නවනේ, එයාගේ බත්පතේ වේල නැත්තම් මිල ඉහළ දාලා කීයක්ද? රුපියල් 100කින් ඉහළ දාලා. දැන් ඒ යෝධයෝ ටිකත් උද්ධමනයට මන්දපෝෂණ අහුවේ දන්නේ නැහැ. අපිට මතක් වෙනවා ඒ ශරීර කුඩු ටික, ඒව ටික මන්දපෝෂණ අහුනහම හැටිත් අපිට මතක් වෙනවා. මෙන්න කතාව. මන්ත්‍රීවරුන්ගේ ආහාර වේල රුපියල් 100කින් ඉහළට ස්වර්ණා විජේකෝන්, වන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න වාර්තා කරන්නේ. මම දන්නවා දැන් මේ රුපියල් 100ක් ගෙවා ගන්න බැරුව මේ උන්දලා අනිවාර්යයෙන්ම කුෂ වෙනවා, ක්ෂය වෙනවා. අපි හිනාවෙමු. හිනා වෙන්න මොකටද කියලා මුලින්ම කිව්වා. දැන් මේ කතාවේ කියවෙනවා මේ බත්පතක මිල ඉහළ දැමීම පිළිබඳව, ඔවුන්ගේ මිල ඉහළ දැමීම පිළිබඳවයි මේ වාර්තාව කියවෙන්නේ. එහිදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සපයන දිවාහාරයේ මිල රුපියල් 100කින්ද මාධ්‍යවේදීන්ට ලබා දෙන ආහාර දිවාහාරයේ මිල රුපියල් 50කින්ද ඉහළ දමා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන දිවාහාර වේලක මිල රුපියල් 200ක් ලෙස පැවති අතර නව මිල සංශෝධනය අනුව එය රුපියල් 300ක් දක්වා ඉහළ යනු ඇත කියලයි සඳහන් කරන්නේ. මෙච්චර කාලයක් රුපියල් 200ට කාලා රුපියල් 300 ගන්න ගියාම මම හිතන්නේ ගොඩක් දුර හිතයි. ඒගොල්ලෝ ගොඩක් දුර හිතලා වැඩ කරන නිසා.